ගීතේ විදියට කුමන ගීයක් අපේ ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්නටද? මම මුලින්ම තෝරගත්තේ මම හිතන්නේ මේ ලංකාවේ තියෙන මහා කලාකාරයෝ දෙන්නෙක් එකතු වෙලා නිර්මාණය කරපු ගීතයක්. මහා කලාකරු මහගමසේකරයන් සහ මහා කලාකරු අමරදේවයන් එකතු වෙලා නිර්මාණය කරපු විශිෂ්ට බොදු බැති ගීතයක්. ඇත්තටම මම හිතන්නේ මේක පිරිතක් වගේ මේ ගීතය. ඒ තරම් අපට මේ අර ශ්‍රද්ධාව කියන එක මතු වෙන ගීතයක්. මේක මහගමසේකරයන් මේ මම හිතා අපේ සර් කතා කරයි සහ දෙක ගැන. ඔහුගේ මේ සක්වාලිහිණි කියන පොතේ ලියන මේ ඇසේ මතු වෙන කඳුළු බිඳු වෙන ඔබේ සිරිපා දොවන්න හදේ මැලවෙන කැලෑ මල් වෙන ඔබේ සිරිපා පුදන්නම් කියලා ගීතයක්. මත ඇත්තටම අපේ මේ බුද්ධාගමේ ගොඩක් මේ ප්‍රතිපත්තියට මුල් තැන දෙන ආගමක්. ආගමට වඩා දර්ශනයක් මේක. දැන් සේකරයන් මේ වචන ලියන්නේ ඇසේ මතු වෙන කඳුළු බිඳු වෙන ඔබේ සිරිපා දොවන්නම්. ඒ කියන්නේ හදවත පතුලෙම මතු වෙන මේ ශ්‍රද්ධාව තමයි සේකරයන්ගේ වචන වලට අපූර්වවට නගන්නේ. හදේ මැලවෙන කැලෑ මල් වෙන ඔබේ සිරිපා පුදන්නම්. සේකරයන් ඔහුගේ මේ සක්වාලිහිණි කියන කවි පොතේ මේ අවකන පිළිමය කියලා තමයි මේ ලියන්නේ. සේකර අවකන පිළිමය දැකලා ඔහුගේ හදේ ඇතිවෙච්ච ඒ දේ තමයි මේ ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ. මම අමරදේවයන් ඒකට යොදන්නේ ඒ වගේම බොහොම සුවිශිෂ්ට තනුවක්. ඉතින් ලංකාවේ මේ පහළ වෙච්ච මහා කලාකාරයෝ දෙන්නෙක් නිර්මාණය කරපු මම හිතන්නේ මේ විශිෂ්ට බොදුබැති ගීයක් තමයි මේ සංගීත නිර්මාණයක්. සංගීත නිර්මාණය කරන්නේ අමරදේවයන්, ගායනෙත් පඬිත් අමරදේවයන්. මම මේ ගීතය පොඩ්ඩක් අහලා අපි ඊට පස්සේ අපි තවදුරටත් කතා කරමු මේ ගීතයේ වරුණාව පිළිබඳව. Thank you.
ලාංකීය සංගීත ශේෂ්‍රයේ ඒ අසහාය මහා ගායකයන්න්ගේ ගායනය තුළ ශ්‍රද්ධාව බොහොම මොනවට නිරූපණය වෙන්නේ ගායනාවක් විදිහට ඔබට මේ ගීතය මනාවට පසක් වෙන්නට ඇති. විදුරකාරිය සමහත්මා, මේ ගීතය පිළිබඳව සේකරයන් ඇයි මේ ගීතය ලියන්නේ? මේ ගීතය ලිවීමට පසුබිම වශයෙන් අපේ කළුපාන මහත්මා කිව්වා මේ අවුකන බුද්ධ ප්‍රතිමාවේ මේ තියෙන ස්වභාවය දැකලා ඔහු තුළ මතුවුණු ඒ භක්තිමත් සිතුවිලි සමුදාය තමයි වචන බවට පෙරළුණේ කියලා. ඔබතුමන් කොහොමද දකින්නේ මේ ගීතයේ අභ්‍යන්තරයේ මෙහි තියෙන කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව මේ ආදී ඒ ගුණ සමුදායන් මොන ආකාරයෙන්ද ඔබතුමා දකින්නේ? ඇත්තටම මේ සම්පත් මේ සමහර මිනිස්සු නොයෙක් පිහිට පතනවා. ඒ පිහිට පතලා මේ සරණක් නැති විට නොයෙක් මම්මුලා වූ මගවල්වල යන මිනිස්සු අපි ඕන තරම් දැකලා තියෙනවා. වල්මත් වෙච්ච අය. ඉතින් එහෙම කෙනෙක් අවසානයේ පසක් කරගෙන තිබෙනවා, වෙන පිහිටක් නැහැ, එකම පිහිට මේ බුදුරජාණන් වහන්සේගේ මහත් වූ ගුණ සමුදාය තමයි තමන්ට තියෙන එකම පිහිට කියලා. ඒ නිසා මේ මහා කලාකරු මහගමසේකර මහත්මා මේ ගීතයට අවශ්‍ය පදවැල් ගොතල තිබෙන්නේ එවැනි පුජ්‍යලයේගේ මේ යථා ස්වરૂපය දැක්කට පස්සේ ඔහු හැසිරෙන ආකාරය. මම්මුලා වෙලා යථා අවබෝධය ලැබුණට පස්සේ එයා කොහොමද හැසිරෙන්නේ කියලා. ඒ කොටස ওই ගීතේ නෑ. එතන තමයි මේ ගීතයේ සම්භවය. ඔව්. ඔබතුමා ප්‍රකාශ කරන්න. ඔව්. ඔබතුමාට අවස්ථාව තියෙනවා තව පැහැදිලි කරන්න. ඔව්. ඉතින් පුතග්ජන මිනිස්සු හැටියට සමහර වෙලාවෙදී මිනිස්සු බෞද්ධ දර්ශනය කියන්නේ විද්‍යාවක් නේ. ඒ විද්‍යාව පසුපස යන්නේ නැතුව වෙනත් දේවල් පසුපස යනවා. ඉතින් එහෙම ගියපු මිනිස්සෙක් බෞද්ධ දර්ශනයේ තියෙන මහා ගුණාංග දැකලා එය පසුපස යනවා. ඉතින් මෙතෙන්දී ඇත්තරම කොතරම් මේ පුජ්‍යලයට භක්තියක් ඇති වෙනවද කියලා කියතොත් එයා බොහොම හදපිරි භක්තියෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ ප්‍රතිමාව දෝවණය කරන්නේ. ඒකට පුදන්නේ, මලින් පුදන්නේ. මේ ඉතරම් භක්තියක් ඔහු තුළ ඇති වෙලා. එතකොට එවැනි භක්තියක් ඇති වෙන්නේ ඔහු යම් ආකාරයකට අසරණ වුණාට පස්සේ. ඉතින් අසරණ වෙච්ච මිනිස්සෙක් පිහිට හොයාගෙන එනවා. ඒ විතරක් නෙවෙයි, දැන් මෙතෙන්දි මේ මෙයා මේ අර අපේ විශාරද රවි කළුපහන මහත්මිය කිව්වා මේ අවුකන බුදු පිළිමේ ගැන තමයි මේ සීකරයන් මේ කියන්නේ කියලා. නමුත් කිසිම තැනක මේ ගීතයේ අවුකන කියන වචනයවත් නැහැ. කියවිලා නැහැ. ඒ තරම් මේ සීකරයන් පරිස්සම් වෙලා තිබෙනවා මේ ගීතය ඒ අවුකන පිළිමේ ගැන නොකිය ඒ ගැන කියන්න. ගීතයට විශ්ව සාධාරණීයත්වයක් ළඟා කර දෙන්න. ළඟා කර. අධ්‍යාත්මය තුළ අසරණ වුණු පුජ්‍යලයේගේ ඔහුගේ අසරණභාවයට සුවයක් සොයා යන ගමනක ඒ ගමනේදී ඔහු විඳින අධ්‍යාත්මික සුවය තවත් කෙනෙකුට සීකරයන් පදවැලක් මගින් ජනිත කරවන්න, එහෙම නැත්නම් සම්ප්‍රේක්ෂණය කරවන්න ගන්න උත්සාහයක් විදිහට තමයි උතුමා මේ කරනවා දකින්න. ඔව්. දැන් ඒ දැන් අවසානයේ කියනවා මේ ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ. ඒ කියන්නේ මේ සීකරයන් කියනවා මේ පිළිමේ තියෙන යෝධ බුදු බඳ ඒ තුලින් තමයි මේ අරේ පුජ්‍යලයේට ඇතිවන මහා කරුණා ගුණය, මේ පුජ්‍යලයට දෙන බුදුරජාණන් වහන්සේ දෙන මහා කරුණා ගුණය මේ බුදු යෝධ බුදු බඳෙන් මේ පුජ්‍යලයට ලැබෙනවා කියලා සම්ප්‍රේෂණය වෙනවා කියලා. ඒ තරම් මේකේ ඒක දැකලා මේ සීකරයන් කියනවා අරේ
මිනිසාන්ත හරි පුච්චලයා මෝහනය වුණයි කියලා. ඒ කියන්නේ තමන් කොතරම් ඒ දැන් ඒ ගැන භක්තියක් ඇති වුණාද කියලා ඒකෙන් පෙන්නුම් කරනවා. ඇත්තම සේකයන් පාවිච්චි කරන වචන තුළ වුණත් අපිට පේනවා දැන් යෝධ බුදුබඳ යෝධ කියන වචන දැන් අපිට යෝධ කියන වචනේත් එක මතුවෙන්නේ මැවිලා පේන්නේ මහා දැවැන්ත විශාල දෙයක්. නමුත් ඒ තුළ දැන් කතුවරේ අපිට පෙන්වන්න උත්සාහ කරන්නේ මේ පුජ්‍යලයාගේ සිත තුළ ඇති වුණු අධ්‍යාත්මික ප්‍රසාදය, අධ්‍යාත්මික දියුණුව, ඔහු තුළ ඇති වුණු කරුණාව, මෛත්‍රිය, බුදුන් වහන්සේ තුළ පැවතුනා වූ ඒ අසහාය කරුණාව අපි කියන සමුදාය. ඒ සමුදාය තුළ පුජ්‍යලයාගේ ඇති වුණු අධ්‍යාත්මික වෙනස තමයි සේකරයන් මේ කියන්නට උත්සාහ කරන්නේ. ඇත්තටම කෙනෙක් කෙනෙක්ගේ අධ්‍යාත්මික ජීවිතය මේ පුජ්‍යල ගිහිල වෙන දෙයක් ඉන්නන්නේ නැහැ, භෞතික දෙයක්. දැන් මිනිස්සු ගිහිල්ලා භෞතික දේවල් ඉල්ලන අවස්ථා තියෙනවා. උදේට අපි අනන්තවත් දැකලා තියෙනවා. දැකලා තිබෙනවනේ නේද? විද්‍යාකාරයේ පුද පූජා පවත්වන. නමුත් මේ පුජ්‍යලයා ඒ කිසිම භෞතික දෙයක් ඉල්ලන්නේ නැහැ Tamanට. යාන වාහන, ගිවල් දරවල් ඒක උත් ඉල්ලන්නේ නැහැ. එකම ඉල්ලීම අධ්‍යාත්මය. එහෙම නැත්නම් ජීවිත අවබෝධය, යථාර්ථය තමයි මේ බුදුරජාණන් වහන්සේකින් අපේක්ෂා කරන්නේ. බෞද්ධ දර්ශනයේ සැබෑ හරය තේරුම් අරගෙන ලියවුණු ගීතයක් විදිහට අපිට අගය කරන්න පුළුවන්. ඒත් එක්කම කළුපහන මහත්මයා මම දැනගන්නට කැමතියි මේ සංගීතයේ කොහොමද මේ ගේය පද රචනාවේ ඔහු සේකරයන් උත්සාහ කරන දෙන්න හදන පණිවිඩේට කොහොමද මේ සංගීතයේ දායකුනේ කියලා දැනගන්න. ඊට කලින් මම වචනයක් කියන්නම් තව මේ සේකරයන් මේක ලියන මේ මගේ නිතසිත මෝහණය කර මගේ කුදු බව පසක් කළ මට කියලා. කුදු කියන්නේ සුත්‍ර බව. මම කොච්චර ඒ යෝධ බුදුබඳ ඉස්සරහ මම කොච්චර කුඩාද කියලා. මයිද අපටත් අතර මේ සේකරගේ මේ පද රචන දෙකට පස්සේ අපිටත් තේරෙනවා අපි කොච්චර කොදුද කියලා, අපි කොච්චර සුද්ධද කියලා මේ වගේ නිර්මාණ කරුවන් ඉදිරියේ. ඒ තරම් විශිෂ්ට නිර්මාණයක් මේක. මට තව කතාවක් මතක් වෙනවා ලංකාවට මේ RC බෙල් මහත්මයා ඔබ අහලා ඇති. බෙල් මහත්තයා ගැන මේ ලංකාව සුදු අධිරාජ්‍යවාදීන්ට රට තුනට පස්සේ ඉංග්‍රීසි පාලනය යුගයේ මේ ලංකාවට මේ ඉංග්‍රීසි රජජනය වෙනවා මේ පුරා විද්‍යාඥයෙක් බෙල් කියලා. මේ සුද්ධෝ අල්ලගත්ත මේ කොලනියේ තියෙන මේ මොනහරි පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන දෙයක් තියෙනවනේ ඒක හොයන්න කියලා. ඉතින් මෙයාත් බෙල් මහත්මයාත් ලංකාවට එනවා. ඉතින් බොහොම සරලව එන්නේ. තෝ හිතන්නේ මේක රුණේ ඉච්චර දෙයක් තියෙනවා. මොකක් හරි වார்த்தාවක් දෙන්න හිතාගෙන තමයි ඔහු එන්නේ. ඔහුගේ දිනපොතේ ලියලා තියෙන එක සටහන් වෙලා තියෙනවා. පස්සේ ඔහු මේ රජරට කැලෑමදී යනකොට ඔහු දකිනවා මේ කැලෙන් වෙහිච්ච අවුකන පිළිමය. ඊට පස්සේ ඔහු දිනපොතේ එනවා. ඔහු බය වුණා, විශ්මයටපත් වුණා, කුදුමයටපත් වුණා කියලා මේ පුංචි කොදෙව්වක මෙච්චර මහා විශිෂ්ට කලා නිර්මාණයක් බිහි වුණා කියන එක. ඇත්තටම මේ මහා කලාකෘතියක් බිහි වෙන්නේ මහා සංස්කෘතියක විතරයි. චූල සංස්කෘතියක මහා කලාකෘති බිහි වෙන්නේ නැහැ. ඉතින් අපේ රටේ තියෙච්ච මේ මහා සංස්කෘතිය තමයි මේ අවකන පිළිමේ නිරූපණය වෙන්නේ. ඒ වගේම මේ නිර්මාණයත් ඒ වගේ. මේ සේකරයන්ගේ සම්මර්ධයක් නිර්මාණයෙන් නිරූපණය වෙන්නේ අපේ තියෙච්ච කලාවේ මහාර්ග වස්තු, මහා සංස්කෘතිය. අන්තිමේ මේක සංගීතය ගැන කතා කරලා පස්සේ අමරදේවයන් මේකට උදාගන්නෙත් මේ මට බුදුදහමත් අපට ලැබෙන ඉන්දියාවෙන් තමයි. බුදු රජන් වහන්සේත් ඉන්දියානු ජාතිකයෙක්. මේක සංගීතයට අමරදේවයන් උදාගන්නේ මේ යමන් කල්යාණ කියලා රාගයක්. මේ රාගෙ තියෙන්නේ ගොඩක් වෙලාවට මේ භක්ති රසය. දැන් අමරදේවයන් උදාගන්නේ මේ සංගීතයට වෙනවන විශාල භක්තියක් ශ්‍රද්ධාවක් සමෙන් මහා භාවනාවක් කරවතුම මුලින්ම සඳහන් කරේ මහා පිරිතක් කියලා. ඒ පිරිතක ස්වභාවය මම හිතන්නේ කිසිදු වාද්‍ය භාණ්ඩයක් පාවිච්චි නොකර අපේ සංස්කෘතිය තුළ අපි දකින අහන මහා සංගීතය තමයි පිරිත කියලා. කියන්නේ මේ පිරිතේ තියෙන සුන්දරත්වය ඒ හරයම මේ තුල තියෙනවා. මම හිතන්නේ අපේ අද දවසේ බලාපොරොත්තු වෙන අපේ ප්‍රේක්ෂකයන්ට ගීත කීපයක් පිළිබඳව අර්ථ විවරණයන් මේ කාරණාවන් ලබා දෙන්නට අපි ඊළඟ ගීතයට යමු කියලා මම ආරාධනා කරනවා අපේ කළුපහන මහත්මයාට. මේ ගීත